යඥාවේ වැදගත්කම ජියමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. බයිබලයේ නව ගිවිසුම නැත්තම් දෙවැනි කොටසට අපි කියනවානේ අලුත් ගිවිසුම කියලා. ඒක එන එක පොතක් තමයි පිලිප්පි පොත. මේක ලියන්නේ පාවුල්තුමා, ශුද්ධවර පාවුල්තුමා, අපොස්තලු පාවුල්තුමා. උන්වහන්සේව සිරගත කරලා ඉද්දී හිර ගෙදර ඉඳන් තමයි මේක ලියන්නේ. ශුද්ධාත්ම අනුභවයෙන් ලියනවා. ඉතින් මේ පිලිප්පි පොතේ 4 පරිච්ඡේදයට ගිහිල්ලා 6 පදේ මොකක්ද කියලා බැලුවොත් එම ඒ 6 පදේ අපිට කියනවා අපේ ජීවිතයට යාඥාව කොච්චර වැදගත්ද කියලා කියනවා. අපේ ජීවිතයට යාඥාව කොච්චර වැදගත්ද කියලා එතන කියනවා don't be anxious, කරදර වෙන්න එපා කියනවා. ජීවිතයේ හැම දෙයක්ම කරදරයක් වගේනේ. ඒක හැම දෙයක්ම අභියෝගයක්, බාධාවක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, වාතාවරණයක්. ඒ වාතාවරණ අපිව පාලනය කරන්න උත්සාහ කරනවා. අරක වුණොත් මට කේන්ති යනවා, මේක වුණොත් මට තරහ යනවා. ආරයිට්. ඉතින් අන්න ඒකයි. ඉතින් යඥාවේ වැදගත්කම කියන්නේ කරදර වෙන්න එපා කිසි දෙයක් නිසා, දකින කිසි දෙයක් නිසා, වෙන කිසි දෙයක් නිසා ඔයා කරදර වෙන්න එපා. රයිට්. යඥාවෙන් සිටින්න, යඥා කරන්න. එතකොට මේ යඥාව කියන්නේ මොකක්ද? යඥාවේ තියෙන වැදගත්කම තමයි මෙතන කතා කරන්න යන්නේ. එතකොට යඥාව හරහා කරුණු කාරණා මම මෙතන ප්‍රධාන වශයෙන් 4 කියනවා. රයිට්. දැන් උන්වහන්සේගේ වචනේම තියෙනවා ඉල්ලා පල්ලා එවිට උඹලාට දෙන්න ලැබෙවා. කරදර වෙන්න එපා. අංකික කරදර වෙන්න එපා. මොන වාතාවරණය අභියෝගයවත් ඔයා කරදර වෙන්න එපා. උන්වහන්සේ යාඥා වරා උන්වහන්සේගෙන් වට ඕන දෙයක් ඉල්ලන්න. ඒක යහපත් දෙයක් නම් උන්වහන්සේ වට දෙන්න යනවා. ඒතකොට යාඥා වරා නම්බර් 1 කනෙක්ට්. ඔයා කනෙක්ට් වෙනවා 6 එකක් එක්ක. උන්වහන්සේත් එක්ක. කියන්නේ මිනිස්සයාට කරන්න බැරි දේ කරන සර්ව බලධාරි, සර්ව පරාක්‍රම ජීවමාන බලයක් වන ජේසුස් වහන්සේත් එක්ක කනෙක්ට් වෙනවා. කියන්නේ සම්බන්ධයි. අංකික යාඥා වරා කරන්නේ, ඒ කියන්නේ වාට කලින් බැරිදි උන්වහන්සේ හරවා කරන්ඩ කනෙක්ට් වෙනවා. නිකන් දොරටුවක්, පාලමක්. ඒ කියන්නේ වාගේ බැටරි එක බැහැලා නම් ෆෝන් එකේ මම කනෙක්ට් කරනවානේ චාර්ජර් එකට, වෝල් සොකට් එකට. රයිට්. චාර්ජරේට කනෙක්ට් කරනවා. එතකොට අන්න කලින් කරගන්න බෑ, කෝල් එකක් ගන්න බෑ. රයිට්. මැසේජ් එකක් චෙක් කරගන්න බෑ. ඇයි? චාර්ජ් එකක් තිබ්බේ නැහැ. දැන් චාර්ජ් එක ආවා. අන්න ඒකයි. නම්බර් 1 කනෙක්ට්. කනෙක්ට් වුණාම අන්න පවර්. උන්වහන්සේගේ ජීවමාන බලය ගලා එනවා. අපි භාජන උන්වහන්සේගේ රයිට් බලයෙන් පිරෙන්න ඕන භාජන තමයි අපි. ඊට පස්සේ නම්බර් 2 ගයිඩන්ස් 2. ශුද්ධාත්ම මඟ පෙන්වීම. මඟ පෙන්වීම කියන්නේ මිනිස්්‍ය වශයෙන් අපේ පර්ස්පෙක්ටිව් එක හරිම නැරුව, දෘෂ්ටිකෝණය හරිම රයිට් පටුයි. අපි දන්නේ කුමක් කම්ද, කුමක් බොමුද, කුමක් කරන්ද. අපි චොයිසස් ජීවිතයේ විකල්ප තියෙනවා. මොකක්ද හරිදේ, මොකක්ද වැරදිදේ, යහපත අයහපත අපිට හැමදේම ප්‍රශ්නයි, ව්‍යාකූලයි. ඒතකොට හරිදේ තෝරගන්න ඒ ශුද්ධාත්ම මඟ පෙන්වීම. 2 ගයිඩන්ස්. 1 කනෙක්ට් වෙනවා. 2 ගයිඩන්ස්. ඊට පස්සේ 3. ඒ අපි ඉල්ලන දේ අපිට ලැබුණා නම්, උන්වහන්සේ අපිව නිවැරදිව මඟ පෙන්වුවා නම්, අපි අවශ්‍යයි යාඥාව හරහාම අවශ්‍යයි උන්වහන්සේට ග්‍රැටිටියුඩ්, තෑන්ක්ස් ගිවින්, ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, ගෞරව කරන්න, මහිමේ නමස්කාරය ඔසවන්න අවශ්‍යයි. රයිට්. ඇයි? පෘථග්ඥ, ඒ කියන්නේ කෙලෙහි ගුණය දක්වන්න අවශ්‍යයි. ඒ සම්බන්ධතාවය තුළ නේද ඇප්‍රිෂියේට් කරන්න අවශ්‍යයි. උන්වහන්සේව සමරන්න අවශ්‍යයි. ඊට පස්සේ අංක 3 යාඥාව හරහා. දැන් අපි කිව්වා මේ එක එක ඩිෆිකල් ටයිම්ස් රයිට්, ටර්බියුලන්ස්, ට්‍රබල්, ටර්මෝයිල්, ප්‍රශ්න, ගැටුම්, කාල කෝලාහල, වාතාවරණ රයිට්, අභියෝග. ඒ හරහා අපි ගමන් කරද්දි ඒවා සාර්ථකව මුණ දෙන්න අවශ්‍ය සමාදානය, මානසික නිරෝගී භාවය, ඒ කියන්නේ සමාදානය සහ ශක්තිය අපිට උන්වහන්සේගෙන් ඉල්ල ගන්න ඕනේ. මොකද ඒ දේවල් ඉදිරි අපි කඩා වැටෙනවා. ඒ හැලහැප්පීම් එක්ක ජීවිත සිද්ධිත් එක්ක අපි අසරණ වෙනවා, අඬනවා රයිට්, හැඬු කඳුලින් රයිට්. අපි දැන් මන්ටුණා සමරක අවස්ථාවල කලකිරුනහම තනියම නැගිටින්න අමාරුයි.
උන්වහන්සේට කියන්න ඕනේ මාව ඔස්සවන්න කියලා, මට සමාදානය දෙන්න, මට අවශ්‍ය වැසි ශක්තිය දෙන්න කියලා උන්වහන්සේට. ඒක පීස් ඇන් ස්ට්‍රෙන්ත් හතර උන්වහන්සේ අපිට දෙන්නේ. ඒක යාඥාව හරහා තමයි උන්වහන්සේ අපේ ජීවිතවල, එදිනදා ජීවිතවල ස්ථාපිත කරන්නේ. එදිනදා ජීවිතේ අපිට ප්‍රශ්නවලින් රයිට් ප්‍රශ්නවලින් ගොඩ එන්න, රයිට් ප්‍රශ්න හමුවේ නැගිටින්න, අභියෝග විසඳගන්න, අභියෝග ජයගන්න අවශ්‍ය සමාදානය සහ ශක්තිය යාඥාව හරහා උන්වහන්සේ අපේ ජීවිතවල ස්ථාපිත කරන්න යනවා. අවසාන එක රයිට්, අපි තවත් කෙනෙක් එක්ක දැන් තනියම යාඥා කරනවා, තවත් කෙනෙක් එක්ක යාඥා කරද්දී සාමූහිකත්වය, කියන්නේ කමියුනිටි එක බිල්ඩ් වෙනවා, සබාව සුහදත්වයේ ගොඩනැගෙනවා. උන්වහන්සේගේ ඒ ආත්මයේ එක රයිට් එක දීමනාවක්, එක වරප්‍රසාදයක් තමයි ඒ කමියුනිටි එක සුහදත්වයේ ගොඩනැගෙනවා. ඒතර ඔය තමයි මේ යාඥාවේ වැදගත්කම. ඒතකොට ජීවිතයේ යාඥාව කොයිතරම් වැදගත්ද, හැමදාකම අපි යාඥාවේ නිරත වෙන්න ඕනේ. හැමදාකම ඒ යාඥාවේ රයිට් ෆෘට්ස් ඵලය මොනවද, මේ කිව්ව ඔක්කොම ඵල උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙන්න, ඒ ගයිඩන්ස් එක, ග්‍රැටිටියුඩ්, උන්වහන්සේට ස්තුති කරන්නට, පීස්, ස්ට්‍රෙන්ත්, ඊට පස්සේ කමියුනිටි, මේ දේවල් ඵල ලබා ගන්නට යාඥාව හැමදාම ඔහ භාවිතා කරන්නට, දිනපතාම යාඥාව භාවිතා කරන්නට.